ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලුණා. ඒ හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවට පත් වුණා. මිනිස්සු අමාරු වෙන එක තමයි තියෙන්නේ. කට්ට ගාගෙන වැඩට යන අපි තමයි අපහසුතාවයකට පත් වෙන්නේ. මොකද අපේ දින නිවාඩුවක් නැහැ. මාසෙ අන්තිමට හම්බෙන වැඩපත් අපිට නැති වෙනවා. විශේෂයෙන් මේ වගේ වරදෙනම් මේ වෙලාවේ කරන එක සුදුසු නැහැ. ඉතින් හැමදාම දුකේ තමයි. සීසන් එක අපි අරගත්තට පස්සේ අපි කොහොමද මේ කෝච්චි යන්නේ? බස් එකකට යන්න විදියකුත් නැහනේ. මේගොල්ලෝ මේ කරන හරි අසාධාරණයක් මේක. අප්පෝ එපාලා තියෙන්නේ. මේවා සම්පූර්ණ පුදු වෙන කරන්න ඕනේ. අදට ඕන්නෙම නැහැ මේක. කොච්චර පඩේ තිබ්බා මේ කට්ටිය මදි. කෝච්චි මොහොමයක් අඩුයි ඉතින්. ස්ට්‍රයික් එකේ මොනා කියන කතාවක්ද ඉතින් ලොකු කට්ටිය කතා කරලා ඒක විසඳ ගන්න ඕනේ. අපි ඉතින් එනවා එනවා අපිත් දැල්ලෙනවා හැමෝම එච්චරයි. ස්ට්‍රයික් කරනවා මේවා කරනවා. ඒකේ මේ පුදුම පීඩනයක් විඳින්නේ මහ ජනතාව. මේක සම්පූර්ණ මිනිස්සුන්ගෙන් පරිගැනීමක් කරන්නේ මේ. ස්ට්‍රයික් එකක් කරනවා කියලා මේගොල්ලෝ අපි දුක් විඳින්නේ කවුරුත් නෙමේ. ඇත්තටම අපේ සල්ලි වලින් සීසන් නරක ඔක්කොම කරලා අන්තිමට අපි තමයි මහපාර වැටලා තියෙන්නේ. උසස් වීම් ලබා නොදීම නවක බඳවා ගැනීම ප්‍රමාද කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැවසුවා. කෙසේ වෙතත් දුම්රිය පාලනාධිකාරී චෝදනා කළේ ඉල්ලීම් ඉටු කරමින් තිබෙන මොහොතක මොවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ බවටයි. උන් ඉල්ලීම් වශයෙන් දක්වලා තියෙන්නේ උන්ගේ උසස් වීම් කලට වෙලාවට දුන්නේ නැහැ කියලා. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවත් මේ ඒ සම්බන්ධව ක්‍රියා කරමින් පවතින අවස්ථාවක තමයි මේ දේ සිද්ධ කළේ. ඉතාමත් කෙටි දැනුම් දීමකින් තමයි ඔවුන් වැඩ වර්ජනය සඳහා යොමු වුණේ. ඒ වෙලාවෙත් මම ඒ අයට කිව්වා මේ වැඩ ටික කරගෙන යනවා. ඒ නිසා ඔබතුමන්ලා තව ටිකක් ඉවසන්ඩ අපි ඒ සියලු උසස් වීම් කටයුතු ක්‍රියාවලිය නිමාවට පත් කරන්න කටයුතු කරනවා කියලා. නමුත් මට කියන්න තියෙන්නේ ඇත්තටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න තරම් ප්‍රශ්නයක් දැනට නැහැ. තත්ත්වය මෙසේ තිබේදී දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අවසන් කෙරුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග මෙම සාකච්ඡාව පැවැත්තුණා. පළවෙනි පියවර දැන් හරි හොඳයි උනේ නෑ කියමු. එතකොට දෙවෙනි පියවරට ලේකම්තුමාට කිව්වද මේ ක්‍රියාමාර්ගය ගන්න ඉස්සෙල්ලා? නෑ වෘත්තීය සමිතිය කියන්නේ ඒකනේ. මේ රටේ ඉන්න මහජනයව මෙහෙම පීඩාවට පත් කරන්නේ නැතුව පළවෙනි ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තම් ලේකම් ළඟට යනවා. ලේකම්ලෑනුත් විසඳෙන්නේ නැත්තම් මගෙන් ඉල්ලුවාම මම මොන ප්‍රශ්නේ තිබුණත් මේ ඔක්කොම වෘත්තීය සමිතිය වලට කතා කරන්න ඉඩ දීලා තියෙනවා. එහෙම කියලා තියෙද්දි මෙහෙම තර්ජනයට කරනවා නම් ඒ තර්ජනයට මුහුණ දෙන්න ලෑස්ති ආණ්ඩුවක් විදියට මම මේ රටේ මිනිස්සුන්ට මේ අපරාධය කරන්න එපා. වැඩ වර්ජනයක් කියන්නේ වෘත්තීය සටන් වල අන්තිම එක දඩස් ගාලා කළාම ඒකෙන් ලොකු ප්‍රසිද්ධියක් හම්බ වෙන්න පුළුවන්. ආණ්ඩුවක් විදියට මේ මිනිස්සුන්ට එන එකට මේව කරන්න බෑ. ඒක නිසා මොකද්ද කරන්න පුළුවන් කියලා ඉවෙලා කියන්න. මේ අතර ජනාධිපති මාධ්‍යංශයේ පැවති ස්ථාවර රටක් මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. එම්තුමා දැන් වෘත්තීය සමිති නියෝජිතයෙක් සඳහන් කරා මාධ්‍යයට ඇවිල්ලා දැන් මේ ඉල්ලන්නේ ඉතාම සාධාරණ ඉල්ලීම් දෙකක් කියලා. එකක් බඳවා ගැනීම, අනිත් එක මේ ඒගොල්ලන්ගේ මේ උසස් වීම් දෙන්න කියලා. දැන් ඒගොල්ලෝ කියන විදිහට එමතුමා දැන් දුම්රිය රියදුරන්ගේ අඩුවක්නේ තියෙනවා කියන්නේ. ඇත්තටම දැන් සාමාන්‍ය රියදුරෙක් වගේනේ දුම්රිය රියදුරෙක් එබැයි දුම්රිය අරගෙන යන්නේ. ඉතින් එහෙමනම් ඇත්තටම මේ ඉල්ලීම දැන් අමාද්යෙන් මධ්‍යස්ථව බලන මිනිස්සුන්ට හිතෙන්නේ ඇත්තටම මේ කියන එක දැන් රියදුරු නැත්තම් කොහොමද කරන්නේ කියලා. ඒගොල්ලන්ට අමාරුයි කියලා. යන්නේ එතන ඇත්තටම එමතුමා රියදුරන්ගේ ප්‍රශ්නයක්ද මේ තියෙන්නේ? ඔව් විශාල ප්‍රශ්නයක් තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ රියදුරම් බඳවගන්නේ නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට බඳවගත්ත ගමන් රියදුරෙක් දුම්රිය ධාවනය කරන්න බෑ. අවුරුදු 3ක් යනවා ඒ රියදුරට ඒක සඳහා පුහුණුව ලැබලා දෙන්න. ඒ නිසා තමයි ඊට පල්ලෙහා ශ්‍රේණියේ හිටපු අය අවුරුදු 10කින් තමයි ඒ තනතුරට උසස් කරන්නේ. ඒ தත්වය අපි කැබිනට් මණ්ඩලයට කියලා අවුරුදු 5කට වෙනස් කරලා තියෙනවා. පිය දාල දැම්ම වගේ විසඳන්න බෑ. අපිට අවශ්‍ය ලෙස බඳවා ගැනීම කරන්න බෑ. රජය සම්පූර්ණයෙන් එහෙම නැතුව හිතුවක්කාර ලෙස ඇමතිවරුන්ගේ තීරණ අනුව එහෙම රාජ්‍ය පාලනයක් කරන්න බෑ.